ප්‍රතික්‍රියා පියවර පහෙන් පළවෙනි පියවරේ තුන්වෙනි පියවරේ තියෙන්නේ එකම වගේ සිද්ධි දෙකක්. බයිසල්ෆේට් අයනය ධනාරෝපිත කාබන් පරමාණුවක් තියෙන බෙන්සීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයකට ආකර්ෂණය වීම හින්දා නයිට්‍රෝ බෙන්සීන් සෑදීම. මේ පියවර මේ විදිහට දෙවිධයකට වෙන්න තියෙන ඉඩකට අඩුයි. ඒ නිසා වැරද්දක් තියෙනවා නම් තියෙන්න ඉඩ තියෙන්නේ මේ පියවර දෙකෙන් එකක. ඒ නිසා අපි මේ පියවර දෙක විතරක් සලකලා බලමු. මේ ව්‍යුහයේ සංසන්දනය කරපුවාම නයිට්‍රෝ කාණ්ඩය බෙන්සීන් වෙත ආකර්ෂණය වීම හින්දා තමයි මේ ව්‍යුහ දෙක හැදෙන්නේ. එතකොට නයිට්‍රෝ කාණ්ඩය බෙන්සීන් වෙත ආකර්ෂණය වෙනකොට නයිට්‍රෝ කාණ්ඩයේ බැඳෙන කාබන් පරමාණුට යාබද කාබන් පරමාණු තමයි ධනාරෝපණේ ලබා ගන්න ඕනේ. ඒකට හේතුව යාන්ත්‍රණය මතක් වෙන්න ඕනේ. ධනාරෝපිත නයිට්‍රෝ කාණ්ඩය මේ වෙත ආකර්ෂණය වෙනකොට මේ බන්ධනේ විෂම විච්ඡේදනය වෙලා ඉලෙක්ට්‍රෝන යුගලයම ලබා ගන්නේ නයිට්‍රජන් පරමාණු නැත්තම් මේ කාබන් පරමාණු කියලායි කියන්නේ. එතන මේ බන්ධනේ විෂම විච්ඡේදනය වෙනකොට මේ කාබන් පරමාණු ධන වෙලා මේ කාබන් පරමාණු ඍණ වෙන්නේ. එතකොට මේ කාබන් පරමාණු ධන වීම නිවැරදි, මේ කාබන් පරමාණු ධන වීම නිවැරදි නෑ. නයිට්‍රෝ කාණ්ඩේ බැඳෙන කාබන්. ඒ නිසා බෙන්සීන් නයිට්‍රෝ කරන්නේදී මේ ව්‍යුහය හැදෙන්නේ නෑ. එතන ඒ ව්‍යුහය හැදෙන්නේ නැත්තම් මෙහෙම පියවරක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා තුන්වෙනි පියවර තමයි සිදුවිය නොහැකි පියවර. ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3.